අයිබුවන් සුබ දවසක් ගුඩ් නිවුස් රේඩියෝ හංගින ඔබ සියලු දෙනාටම ඉතින් ඔන්න මම වෙනද වගේම අදත් ඔන්න ඕගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා ස්පෝට් ෆෝ ගුඩ් විශේෂාංගය ඉතින් මම ගිය සතියේ මට ඕගොල්ලෝ හමුවට එන්න බැරි වුණා ඉතින් ඊට කලින් සතිය මම ඔබට ගෙන ආවා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය ගැන ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව කියලා තමයි මම එදා කිව්වේ ඉතින් ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාව වුණාට ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයේම දෙවැනියට ජනප්‍රිය ක්‍රීඩාව කියලා මම එදා ඔයගලන්ට කිව්වා. ඉතින් මම අද කතා කරන්න යන්නේ ලෝකයේම ජනප්‍රිය ක්‍රීඩාව ගැන. ඉතින් මම ඔයගලන්ගේ ඒ සතිය පොරොන්දු වුණා. මම ඊළඟ පාරක ස්පෝට් ෆෝ වැඩසටහනත් සමගින් ලෝකයේම ජනප්‍රිය ක්‍රීඩාව ගැන ඔයගලන්ට පැහැදිලි කිරීමක් කරනවා කියලා. ඉතින් ඔන්න ඔයගලන්ට පොරොන්දු වුණ පරිදිම අද මම ඔබ වෙත හමුවට ආවා ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩාවත් සමගින්. ඉතින් අපි ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩා ගැන මුලින්ම කතා කරනකොට මේ ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩා මොකද්ද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඔව් ඔයගොල්ලෝ හිතනවා වගේම ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව තමයි පාපන්දු ක්‍රීඩාව. ඉතින් මේ පාපන්දු ක්‍රීඩාව රටවල් රාශියක ව්‍යාප්තලා දෙනවා. ඒත් ලෝක කුසලානය සඳහා සෙල්ලම් කිරීමට වරම් ලබාගෙන තියෙන ඉතා සීමිත රටවල් සංඛ්‍යාවක් පමණ. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ පාපන්දු ලෝක ඉතිහාසය ගැන. ඉතින් මුලින්ම මේ පාපන්දු ලෝක ඉතිහාස ලෝක කුසලනේ ආරම්භ වෙලා තියෙන්නේ 1930. ඉතින් 1930 ඉඳන් මේ දක්වා වර්ෂ 4-4ට, ඒ කියන්නේ අවුරුදු 4-4ට මේ දක්වා පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් 1942 දිහා 1946 දී මේ ලෝක කුසලානේ පවත්වලා නැහැ. මොකද කිව්වොත් මේ දෙවන ලෝක යුද්ධය නිසා මේ ලෝක කුසලානේ මේ වර්ෂයන් දෙකේදී අවලංගු කරලා තියෙනවා. ඉතින් මේ පාපන්දු ගැන කතා කරන ගොඩක් කරුණු තියෙනවා ඔබ වෙත බෙදා ගන්න. ඉතින් මේ තවත් කරුණු රාශියක් තියෙනවා මම ඔයාලට ගෙනල්ලා. ඒ කරුණු ගැන කතා කරන්නත් කලින් ඔයගොල්ලන් ලස්සන සින්දුවක් ලෑස්ති කරලා තියෙනවා. ඒ සින්දුවත් අහලා ඇවිල්ලම අපි මේ මම පාපන්දු ක්‍රීඩාව ගැන හොයාගෙන තියෙන විස්තර ඔයගොල්ලන් සමග බෙදා ගන්න. ගංගා
ඔගොල්ලෝ නැවතත් එකතුලා ඉන්නේ ස්පෝට් ෆෝ ගුඩ් වැඩසටහන සමග. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ පාපන්දු ක්‍රීඩාවේ ඉතිහාසය ගැන. ඉතින් මේ පාපන්දු ක්‍රීඩාවට තියෙන ඉතාම කෙටි ඉතිහාසය. ඉතින් පාපන්දු ක්‍රීඩාවේ ඉතිහාසය ගත්තොත් මෙන්න මෙහෙම. 1863 එංගලන්තයේදී සැකසුණු නීති රීති මාලාවකට අනුකූලව ලන්ඩන්හි මොඩ්රිඩේක් බර්න්ස් කොමන් ක්‍රීඩා පිටියේ ආරම්භ වෙලා තියෙනවා. පාපන්දු ක්‍රීඩාව සම්බන්ධව සියලු කටයුතු පාලනය කරන ලබන්නේ 1904 දී රටවල් 7ක සහභාගිත්වයෙන් ඇරඹුණු අන්තර්ජාතික පාපන්දු සම්මේලනය. ඉතින් මේ පාපන්දු ක්‍රීඩා ඉතිහාසය ගත්තොත් මම නැවතත් කියන්න 1863 දී එංගලන්තයේ සැකසුණු නීති රීති මාලාවකට අනුව මෝටිලේකේ බර්න්ස් කොමන් ක්‍රීඩා පිටියට තමයි ඔන්න ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් මම කලින් සතියෙත් පැවසුවා ක්‍රිකට් ක්‍රීඩාවත් එංගලන්තයේදී තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න පාපන්දු ක්‍රීඩාවත් ආරම්භ වෙලා තියෙන්නේ එංගලන්තයේදී. ඉතින් දැන් මේ පාපන්දු ක්‍රීඩාව ඒ කියන්නේ ලෝකෙම ප්‍රසිද්ධ ක්‍රීඩාවක්නේ. ඒ කියන්නේ මේක ජාත්‍යන්තර ක්‍රීඩාවක්. ජාත්‍යන්තර තරඟ පවා අවුරුදු වර්ෂ 4කට මේක පැවැත්වෙනවානේ. ඉතින් මේ ජාත්‍යන්තර ක්‍රීඩාවක නීතිමාලාවක් සහ මේ ක්‍රීඩා පිටිය සම්බන්ධවත් නීතිමාලාවක් වෙනවා. ඉතින් මම දැන් කතා කරන්න යන්නේ මේ නීතිමාලාව ගැන. ඉතින් මේ නීතිමාලාව ගැන කතා කරොත් අපි මුලින්ම කතා කරමු මේ පාපන්දු ක්‍රීඩා කරන පිටිය ගැන. ඉතින් පිටිය ගත්තොත් මෙන්න මෙහෙම. තන පිඩලි ඇල්ලුව හෝ ස්වභාවික ඍජුකෝණාෂ්ට හැඩති තන පෙට්ටෙන එක මෙම ක්‍රීඩාව කරන අතර දෙකලෙවරෙහි දිනුම් කණුව. ඒ කියන්නේ අර ගෝල් එකක් ගන්නවා කියන්නේ. ඒ කියන්නේ මේ ක්‍රීඩා පිටියේ දෙපැත්තේ තමයි මේ දිනුම් කණුව තියෙන්නේ. ඉතින් ක්‍රීඩා පිටියේ ප්‍රමාණය ගත්තොත් පළල මීටර් 44ක් සහ දිග මීටර් 90ක්. ඒ කියන්නේ සමචතුරස්‍රාකාර හැඩති මේ සමචතුරස්‍රාකාර හැඩති කොටු දෙකකින් තමයි මේ පිටිය සමන්විත වෙලා තියෙන්නේ. ඉතින් මේ ගෝල කණු දෙක අතර පරතරය ගත්තොත් මීටර් 15. මේ ගෝල කණු දෙක අතර පරතරය මීටර් 15ක්. ප්‍රතිවාදී පිළ කෙළවර ඇති ගෝණ කළුව තුළට පන්දු යොමු කිරීමෙන් තමන්ගේ පිළට ගෝලයක් වශයෙන් ලකුණු රැස් කරගන්න පුළුවන්. තරගයේ පැවැත්වෙන කාලය මිනිත්තු 90යි. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවේ ටෙස්ට් තරඟවල තමයි එහෙම නිශ්චිත කාලයක් තියෙන්නේ. ඒ කියන්නේ අර ඉනිමක් පැවැත්වෙන්නේ දවසයි. අන්න එහෙමනේ දැන් ක්‍රිකට් ක්‍රීඩාව පැවැත්වෙන්නේ. පාපන්දු ක්‍රීඩාව එහෙම නෙමෙයි. එක මැච් එක මිනිත්තු 90යි. දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙනවනේ ඕවර්ස් ප්‍රමාණය. ඒ කියන්නේ පන්දු ප්‍රමාණයක් තියෙනවනේ. අර ගිය සතියක වගේ ඕවර්ස් 5 මැච් තියෙනවා, 10 මැච් තියෙනවා, ඕවර්ස් 20 මැච් තියෙනවා, ඊට පස්සේ 50 මැචස් තියෙනවා. ඒ වගේ ඕවර්ස් ප්‍රමාණය ඉවර වුණාමනේ ඒ මැච් එක අවසන් වෙන්නේ. එතකොට ඒ ඕවර්ස් ප්‍රමාණය ඉවර වෙන නියමිත වෙලාවක් නැහැනේ. ඒ වුණාට මේ පාපන්දු ක්‍රීඩාවේ නම් නියමිත විනාඩි 90ක් තියෙනවා. මෙම කාලය මිනිත්තු 45 බැගින් වූ අර්ධ දෙකකින් සමන්විත වේ.
විවේකයේ මිනිත්තු 15ක්. ඉතින් දැන් ඕගොල්ලෝ බලනවා ඇති මේ මේ අර්ධ දෙකක් කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ දැන් මම කිව්වනේ පාපන්දු පිට්ටනිය පැති දෙකක් තියේ කියලා. අර දිග මීටර් 45කින් උන් සමචතුරස්‍රාකාර දිග හාපාල මීටර් 45කින් සම්බන්ධව කොටු දෙකක් තියේ කියලා. සමචතුරස්‍රාකාර කොටු දෙකක් තියේ කියලා. එක පැත්ත ඒ කියන්නේ අපි මුලින්ම සෙල්ලම් කරොත් අපි දැන් ඒ දෙක AB කියලා දෙපැත්තට කැඩුවොත් අපි කියමුකෝ දැන් ඔන්න ඔයා පාපන්දු සෙල්ලම් කරනවා. ඔයාගේ ටීම් එක මුලින්ම සෙල්ලම් කරන්නේ A පැත්තේ. ඊට පස්සේ අර විනාඩි 45 ඉවර වෙලා ඊට පස්සේ ඔයා යනවා B පැත්තට. ඔයාගේ ප්‍රතිවාදී පිළ යනවා A පැත්තට. අන්න ඒ වගේ දෙපැත්ත මාරු කරගෙන තමයි මේ විනාඩි 45න් 45ට මේ ක්‍රීඩාව යෙදෙන්නේ. ඉතින් දැන් මේකේ නම පාපන්දුනේ. ඉතින් පාපන්දු කිව්වහම අපි කකුලෙන් තමයි මේ බෝලයට පහර දෙන්න ඕනේ. ඉතින් ඔන්න අතින් ඇල්ලුවොත් ඒක වරදක්. එතකොට අනිත් පිළට තමන්ගේ පිළේ කෙනෙක් මේ බෝලේ අතින් ඇල්ලුවොත් මේ අනිත් පිළට ඔන්න දඩුවම් පහරක් එල්ල ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඊළඟ කරුණු ගැන කතා කරන්න ගත්තොත් ඊළඟ කරුණු ටිකක් සුවිශේෂී කරුණක්. මම දැන් කිව්වනේ ක්‍රීඩකයන්ට පාපන්දු ක්‍රීඩාවේ ඊළඟ ක්‍රීඩකයන්ට පන්දු අතින් අල්ලන්න බෑ කියලා. ඒත් ක්‍රීඩකයට අවස්ථාව තියෙනවා මේ පාපන්දු අතින් අල්ලන්න. ඒ ක්‍රීඩකයා කවුද කියලා බලන්න කලින් මේ සින්දුවත් අහලා ඇවිල්ලාම කවුද ඒ ක්‍රීඩකය කියලා අපි දැනගමු. දිනක හෝ
දවසක් හමු වී ඉමුමි භවී එක සැරයක් දුටුවත් ඇති දෙසුබි ඔබ වෙනුවෙන් හැඳුව තරම් කියන්නයින් සැරේ දවසක් හමු වී ඉමුමි භවී පවනි මුසුකිරුවේ යළි නොවෙන මතක අතේ නිදි පෙදුරේ ගෙවෙන පැයේ සිහිකිරුවා සුවඳ ඔබේ ජීවිතේ පාළුවි මගේ තව දවසක් සරයක් දුටුවත් ඇති දෙසොබේ පස්සරු දෙක පසුවේ මිනිත්තු 38. ඉතින් ඕගොල්ලෝ නැවතත් එකතු වෙලා ඉන්නේ ස්පොට් ෆෝ ගුඩ් වැඩසටහන සමගින්. ඉතින් මම ගීතමේ විරාමයට යන්න කලින් ඕගොල්ලන්ට මං කිව්වා මේ පාපන්දු ක්‍රීඩාවේ පන්දු අතින් අල්ලන්න බෑ කියලා. ඒ කියන්නේ නීතියෙන් එක නීතියක් තියෙයි කියලා පන්දු අතින් අල්ලන්න බෑ කියලා. ඉතින් මම කිව්වනේ මේ පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන එක්ට පමණක් මේ පන්දු අල්ලන්න පුළුවන් කියලා. ඒ ක්‍රීඩකය තමයි සාමාන්‍යයෙන් දැල් රකින්නාට පමණක් පන්දු අතින් ඇල්ලීමට අවසර තියෙනවා. සෙසු ක්‍රීඩකයන්ට පන්දුව පාදයෙන්
හිසෙන් හෝ කඳාසට කොටසෙන් පහර දීමට හා ලබා ගැනීම කරන්න පුළුවන්. දැල්ලකින්න කණ්ඩායමේ අනුත් ක්‍රීඩකයන්ට වඩා වෙනස් වර්ගයෙන් සැරසී සිටීම අනිවාර්යයි. ඒ කියන්නේ මේ පන්දු රකින්න, මේ දැල රකින්න, ඒ කියන්නේ ගෝල් කීපර්, ඒ කියන්නේ ගෝලේ රකින්න අනිත් කණ්ඩායමේ අනිත් අයට වඩා වෙනස් ඇඳුමකින් යුතු පාටකින් සැරසිලා ඉන්න ඕනේ. ඒ කියන්නේ එයා විශේෂ කරලා හඳුනා ගන්න මේ ගෝල් කීපර් වෙනස් ඇඳුමකින් සැරසිලා ඉන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය අපි කවුරුත් තමන්ගේ කණ්ඩායමේ අනිත් අය සුදු පාට ඇඳුමින් සැරසිලා ඉන්නවනම් ඒ ගෝල් කීපර් සුදු පාට ඇඳුමින් සැරසෙන්න බෑ. එයා කළු හෝ නිල් ඒ වගේ වෙනත් වර්ණයක ඇඳුමින් තමයි එයා ඇඳගෙන ඉන්න ඕනේ. ඉතින් තව කරුණක් ගත්තොත්, වැඩිපුර ගෝල සංඛ්‍යාවක් ලබාගත් පිළ ජයග්‍රහණය ලබන අතර සම ලකුණු ලබාගත් අවස්ථාවක තරඟය අවසන් කිරීම කීප ආකාරයකින් සිදු කරයි. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ කණ්ඩායම් දෙකම සමසමානව ලකුණු ලබා ගත්තොත් ඒක තරඟය අවසන් කරන ක්‍රම කිහිපයක් තියෙනවා. එනම් ජය පරාජයෙන් තොර තරඟයක් ලෙස අමතර කාලයක්. ඒ කියන්නේ ආයෙත් මම කිව්වනේ විනාඩි 90ක් කියලා මේ කාලය මේගොල්ලන්ට තියෙන්නේ. ජය පරාජයෙන් තොර තරඟයක් ලෙසත්, ඒ කියන්නේ ජයක් පරාජයක් නැහැ, මැච් එක ඩ්‍රෝ, අන්න එහෙම අවසන් කරන්නත් පුළුවන්. නැත්තම් අමතර කාලයක් දෙනෝ මේ කණ්ඩායම් දෙකටම. ඒ කියන්නේ මිනිත්තු 15 බැගින් අර දෙකක්. ඒ කියන්නේ තවත් විනාඩි 30ක කාලයක්. මේ 30ක කාලය ඇතුළතදී විවේකී මිනිත්තු 5ක් දෙනවා. අමතර කාලයක් ලබා දීමෙන් හෝ දඩුවන් පහරකින් සිය ජයතාවු කරගන්න පුළුවන්. ඉතින් දඩුවන් පහරක් කියලා කියන්නේ මම කියන්නේ අර දිනුම් කණුවක් තියෙයි කියලා. ඒ කියන්නේ ගෝල් එක. ඒ ගෝල් එකේ ඉඳන් යම් කිසි දුර ප්‍රමාණයක සිට මේ කණ්ඩායමේ ඉන්න දක්ෂතම ක්‍රීඩකයා තමයි ඒ වෙලාවට අපි තෝරගන්න ඕනේ. දක්ෂම ක්‍රීඩකයාට පන්දු එක් තැනකින් තියලා ගෝල් එකට යවන්නේ කියලා කියනවා. සහ විරුද්ධ පිලේ ගෝල් කීපරුත් ඒ පන්දුව රැක ගන්න ඉන්නවා. දැන් මේ පන්දු යනකොට ගෝල් කීපරට පන්දු රැක ගන්න බැරි වුණොත් තමන්ගේ පිළ ලකුණක් ලබා ගන්නවා. අන්න ඒ විදිහට අන්න ඒක තමයි දඩුවම් පාරක් කියලා කියන්නේ. ඉතින් මේ පහපන්දු ක්‍රීඩාවේ තියෙන එක් සුවිශේෂී කරුණක්. ඒ කියන්නේ දැන් මගොල්ලෝ මේක නීතිමාලාවක් තියෙයි කියලා. නීතිමාලාවකුත් තියෙනවා, විනය මාලාවකුත් තියෙනවා. මේ නීති හා විනය කඩ කිරීමට එරෙහිව අදාළ ක්‍රීඩකයන්ට රතු හෝ කහකා පදක් මේ ලබා දෙනවා. ඉතින් ඔන්න යම් කිසි ක්‍රීඩකයෙකුට රතු කාඩ් පදක් හිමි හොත් ඔහු තරගයෙන් ඉවත් කරන අතර අදාළ පීලට ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කිරීමට සිදුවේ. දැල් රැකීමේ කලාපයේදී නීති කඩ වුවහොත් ප්‍රතිවාදී පීලට දඩුවම් පහරක් හිමි වෙනවා. ඔන්න ඔය තමයි රතු කාඩ් පතෙන් වෙන්නේ. ඉතින් අපි දැන් කතා කරමු මේ පාපන්දු ක්‍රීඩාවේ තියෙන විවිධ දක්ෂතා. ඉතින් අපි දැන් කතා කරමු මොනවද මේ පාපන්දු ක්‍රීඩාවේ තියෙන දක්ෂතා. ඉතින් පාපන්දු ක්‍රීඩාවේ තියෙන දක්ෂතා 7. මේ 7 ගැන කතා කරොත් පළවෙනියටම තියෙන පන්දුවට පහර දීම. ඉතින් පන්දුවට පහර දෙන්න නැතුව මේ ක්‍රීඩාව නියැලෙන්න බෑනේ. ඔන්න පන්දුවට පහර දෙන එකත් මේ පාපන්දු ක්‍රීඩාවේ දක්ෂතාවක්. ඉතින් පන්දුව රැගෙන යාව. ඒ කියන්නේ පන්දුවට පහර දෙනවට අමතර කකුල් දෙකෙන් හිමිහිට ගහන ගමන් මේ පන්දුව රැගෙන යන්නත් පුළුවන්. ඊට පස්සේ පන්දුව නැවැත්වීම. ඒ කියන්නේ විරුද්ධ පිළේ ක්‍රීඩකයෙක් කියන ලද පන්දුවක් තමන්ගේ පාදයේ හෝ හිසව හෝ තමන්ගේ කඳ ආශ්‍රිත ප්‍රති, ඒ කියන්නේ අත පාවිච්චි කරන්න බෑ, අත් දෙක පාවිච්චි කරන්න බෑ, කඳ පාවිච්චි කරන්න පුළුවන්, උර හිස පාදයේ පාවිච්චි කරලා නවත්තන්න. ඕන පන්දුව නැවැත්වීම මේකේ දක්ෂතාවය. ඉතින් පන්දුව තුලට විසිකිරීම. ඒ කියන්නේ පන්දුව තුලට විසිකිරීම කියන්නේ තමන්ගේ කණ්ඩායම ක්‍රීඩකයෙක් විතර පන්දුව නියමිත ආකාරයෙන් එල්ල කරන එකත් දක්ෂතාවක්. තවත් ගත්තොත් ඒ කියන්නේ අනිත් පිලේ ක්‍රීඩකයෙක්ට හසු වෙන්න නොමැතිව පන්දුව තමන්ගේ පිලේ ක්‍රීඩකයෙක්ට යවන එකත් උන දක්ෂතාවය. මේක තමයි පන්දුව තුලට විසිකිරීම කියලා කියන්නේ. පන්දුවට හිසින් පහර දීම. ඒකත් දක්ෂතාවක්. හැම ක්‍රීඩකයෙකුටම ඒ කියන්නේ පන්දුවට නියමිත ආකාරයට හිසින් පහර දීම ටිකක් අසීරු කාර්යයක්. ඒ කියන්නේ පාදයෙන් පහර දෙනවා වගේ නෙමෙයි.
ඔන්න පන්දුවට හිසින් පහර දීමත් දක්ෂතාවය පා පන්දු ක්‍රීඩාවේ දැල් රැකීමත් එකෙන් දැල ආරක්ෂා කිරීම කියන්නේ පන්දුව තමන් ඉපිලේ කියන්නේ ප්‍රතිවාදී පිල විසින් එල්ල කරන පන්දුව තමන්ගේ පැත්තේ තියෙන දැලට නොයා ගෝල් කීපර් විසින් ආරක්ෂා කිරීම ගෝල් කීපර් විතරක් නෙමෙයි මේකට තමන්ගේ පිලේ අනිත් ක්‍රීඩකයෝ මේ සහභාගී වෙනවා මේ දැල ආරක්ෂා කරන්න ඔයගොල්ලෝ පා පන්දු ක්‍රීඩා නරඹලා හැම තියෙනවා නම් ඔයගොල්ලෝ දැකලා ඇති ගෝල් කීපර්ට අමතරව මේ තමන් පිලේ සිටින අනිත් ක්‍රීඩකයන්ද මේ දැල ආරක්ෂා කරගන්න උදව් වෙනවා. ඉතින් ගෝල් රැකීම කාර්යභාරය එල්ල වෙලා තියෙන්නේ ගෝල් කීපර්ට. ඔන්න ඒකත් දක්ෂතාවය. ඉතින් අපි දැන් කතා කරමු මේ පවන්ද ලොකු කුසලන ගැන මේ තොරතුරු ටිකක්. ඉතින් මං වැඩසටහන ආරම්භයේදීත් ඔයගොල්ලන්ට ටිකක් කිව්වා. ඉතින් මම දැන් කතා කරන්න මේ පවන්ද ලොකු කුසලාණය 1930 සිට මේ දක්වා ජයග්‍රහණ කරපු රටවල් ටික. ඔන්න මුලින්ම තියෙනවා එංගලන්තේ. එංගලන්තයේ මේ ක්‍රීඩාව ආරම්භ වුණේ. ඔන්න එංගලන්තේ ආරම්භ වුණාට එංගලන්තයේ මේ ලොකු කුසලාණය දිරලා දෙන්නේ එක් අවුරු වර්ෂයක පමණ 1966. ඔන්න ඉස්පාඤ්ඤයත් 2010 දී ජයග්‍රහණය කරගෙන තියෙනවා. උරුගුවේ රාජ්‍යයේ 1930, ඒ කියන්නේ පළවෙනි ලොකු කුසලාණය ජයග්‍රහණය කරනවා. ඒ වගේම 1950 පැවැත්වුණු ලොකු කුසලාණය ජයග්‍රහණය කරගෙන තියෙනවා. ඉතින් ඔන්න ප්‍රංශියත් 1998 සහ 2018 දී ජයග්‍රහණය කරගෙන තියෙනවා. ඉතින් ඔන්න ආජන්ටිනාව 1978 දී 1986 සහ 2023 දී ඔන්න ගියවර ලොකු කුසලාණ ජයග්‍රහණය කරගෙන තියෙන්නේ ආජන්ටිනාව. ඉතාලියත් ඔන්න පාපන්දු වලට ටිකක් ප්‍රසිද්ධ රටක්. මේ ආජන්ටිනාව සහ ඉතාලිය ප්‍රංශය මේ ලොකු කුසලාණ දිනාගෙන තියෙන සෑම රටවම පහේ පාපන්දු ක්‍රීඩාවේ ඉතා දක්ෂ රටවල් සහ ප්‍රසිද්ධ රටවල්. ඉතාලිය ගත්තොත් 1934, 1938, 1982 සහ 2006 දී ඔන්න ලොකු කුසලාණ හතරක් ජයග්‍රහණය කරගෙන තියෙනවා. ඉතින් ඔන්න ජර්මනිය ගත්තොත් 1954, 1974, 1990, 2014 වර්ෂ හතරකදී ජර්මනියේ ඔන්න ලොකු කුසලාණ හතරක් දිනාගෙන තියෙනවා. බ්‍රසීලයේ 1958, 1962, 1970, 1994 සහ 2002 දී කුසලාණ පහක්. මම හිතන්නේ බ්‍රසීලයේ මීට වඩා වැඩි වෙනවනේ මම දන්න තරමින්. ලොකු කුසලාණ මම හිතන්නේ 7ක් හෝ 8ක්. බ්‍රසීලයේ කියන්නේ ඊටාම තරඟකාරී කණ්ඩායමක් මේ පන්දු ක්‍රීඩාවට මම දන්න තරමින් මේගොල්ලෝ ලොකු කුසලාණ 8ක් හෝ 7ක් ජයග්‍රහණය කරගෙන තියෙනවා. ඉතින් ඔන්නඔහුම තමයි මේ පවන්ද ලොකු කුසලාණේ මේ ජයග්‍රහණයෙන් බෙදීගෙන ගිහිලා තියෙන්නේ. ඉතින් තවත් කරුණු කිහිපයක් තියෙන කතා කරන්න. ඒ කරුණු කිහිපය ගැන කතා කරන්නත් කලින් අපි ලස්සන සින්දුවක් අහලා ඇවිල්ලාම ඉමු. ඉතින් මේ ගුඩ් නිවුස් රේඩියෝ දිගටම අහගෙන ඉන්න පස්වරු දෙකේ සිට පස්වරු පහ දක්වා අපි ඔයගොල්ලන් ලස්සන වැඩසටහන් අරගෙන ඉනවා. ඉතින් මම ගුඩ් නිවුස් රේඩියෝ අහගෙන ඉන්න ආයතන මම ආරාධනා කරනවා මේ ලස්සන වැඩසටහන් ටික අහගෙන ඉන්න කියලා. ඉතින් අපි මේ සින්දුවත් අහලා ඇවිල්ලාම පාපන්දු ක්‍රීඩාව ගැන ඊළඟට තියෙන කරුණු ටික ගැන අපි කතා කරමු. සේපාලිකාවෝ නැතම පායා වැස්සක් වැටෙන්නේ මල් මල් වගේ රන්තරකාවෝ නැතින මානේ රැබෝ වෙලා නැ සමුදෙන්නේ ඇයි ඒ දැස කිවේ ශෘංගාර තලෙන් ලං වෙන්න නේදෝ රැහිනයේ හැන්දෑවු යාමේ ගන්දෑල වාගේ දැන් කෝලෙන් පැවෙනම් යන්නම් ඉතින් Thank you.
අදත් ඔබ සියලු දෙනාම එකතු වෙන්නේ Good News Radio සමගින්. ඉතින් මම අන්තිම කතා කරේ මේ පාබන්දු ලෝක කුසලානේ ජයග්‍රහණය කරපු රටවල් ගැන. ඉතින් මම දැන් කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ මේ පාබන්දු ක්‍රීඩා නරඹනව නම් සහ මේ පාබන්දු ක්‍රීඩාව ගැන දන්නව නම් ඔයගොල්ලෝ හැදලා FIFA කියලා ආයතනයක් ගැන. ඒ කියන්නේ ගොඩක් අය මම හිතන විදිහට අහලා ඇත්තේ FIFA World Cup එක. එහෙම අහලා ඇත්තේ. ඉතින් මොකද්ද මේ FIFA කියන්නේ? අපි දැන් අන්නේ ගැන කතා කරමු. මේ FIFA කියන්නේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනය. මේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනය තමයි FIFA කියලා කියන්නේ. ඉතින් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පොදුවේ හඳුන්වනු ලබන්නේ එහි මුල් අකුරු වල එකතු වීම. අන්නේ ගැන තමයි මේ FIFA කියලා කියන්නේ. මේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ පාපන්දු ක්‍රීඩාව පාලනය කරනු ලබන්නේ පාපන්දු ක්‍රීඩාව පාලනය කරනවා. ඒ කියන්නේ නිකන් අර දැන් ක්‍රිකට් ක්‍රීඩා තියෙන ICC කියලා. අන්නේ ඒ වගේ පාපන්දු ක්‍රීඩාවේ තියෙන්නේ FIFA එක. FIFA ආයතනය. එහි මේ FIFA ආයතනයේ ප්‍රධාන කාර්යාලය ස්විට්සර්ලන්තයේ සුරීචි පිහිටා ඇත. එහි වර්තමාන සභාපතිවරයා වන්නේ ජෝසප් බැටරේ. මෙහි වගකීම වන්නේ ප්‍රධාන පෙළේ පාපන්දු ක්‍රීඩා තරඟ සංවිධානය සහ එම කටයුතු පාලනය කිරීම. 1930 වසරේ සිට ආරම්භ කරන ලද ලෝක පාපන්දු කුසලානයේ සංවිධානය මේ අතනින් කැපී පෙනේ. ඒ කියන්නේ 1930 සිට මේ දක්වාම ඇති සියලුම ලෝක පාපන්දු කුසලාන සංවිධානය කියලා තියෙන මේ FIFA කියන ආයතනය. ඉතින් අපි බලමු මේ FIFA ආයතනය ඇතුළත මොනවද එන්නේ කියලා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ආදර්ශ පාඩය කොහොමද, මේගොල්ලෝ ස්ථාපනය කළ තියෙන මොන වර්ෂයේද. ඉතින් මේ FIFA ආයතනයේ ආදර්ශ පාඩය වෙන්නේ ක්‍රීඩා වෙනුවෙන් ලෝකේ වෙනුවෙන් කියන එක. ඉතින් මේක ස්ථාපනය කළා තියෙන්නේ 1904 මේ 21 වෙනිදා. ඉතින් මූලස්ථානය තියෙන්නේ සුරීච් කියන නගරේ තමයි, ස්විට්සර්ලන්තයේ සුරීච් කියන නගරේ තමයි මේ FIFA කියන ආයතනය පිහිටලා තියෙන්නේ. ඉතින් මේ FIFA කියන ආයතනයේ තුල කණ්ඩායම් 208 තමන්ගේ සමාජිකත්වය අරගෙන තියෙනවා. ඉතින් මේ FIFA ආයතනය තුල නිල භාෂාවන් ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, ඉස්පාඤ්ඤ කියන භාෂාවන් හතර තමයි මේ FIFA ආයතනය තුල නිල භාෂාවන් වෙලා තියෙන්නේ. ඉතින් අදට මම ගෙන පාපන්දු ක්‍රීඩාව තුලින් ඔයගලන්ට තොරතුරු ගෙනල්ලා තියෙන්නේ මේ ප්‍රමණ. ඉතින් ලබන සතියේ මේ වගේම ලස්සනම ලස්සන ක්‍රීඩාවක් තුලින් එකතු වීම බලාපොරොත්තු වන නිමිත්තෙන් අදට මම සමු ගන්නවා. ඉතින් මේ Good News Radio පස්වරු දෙකේ සිට පස්වරු පහ දක්වාම ඉතින් ඔබ වෙත අපි ලස්සන වැඩසටහන රාශියක් ගෙනලා තියෙනවා. ඒවා අහන්න කියලා ආරාධනා කරමින් අදට මම වැඩසටහනෙන් සමු ගන්නවා. ආයුබෝවන්.